බිම්මල් වගාව හොඳ ආදායම් ලබන ව්‍යාපාරයක්. පෝෂණයෙන් නිහල ලොකු කුඩා කොයි කාගේත් ප්‍රණීත ආහාරයක් වන බිම්මල් වලට පාරිභෝගිකයන්ගේ ඉල්ලුම දිනෙන් දින වැඩි වෙනවා. වගාමලු සැකසීමට යොදා ගන්නා සියලු දේ යොදා ගනිමින් අවශ්‍ය මිශ්‍රණ පදමට සකසනවා. තමන්ට අවශ්‍ය වගාමලු පුරවා ගැනීමට කාර්යක්ෂමව යන්ත්‍ර දැන් භාවිතා කරනවා. බිම්මල් බීජ දැවීම සඳහා වගාමාද්‍ය සකස් කර ගැනීමට අපි යොදා ගන්න අමුද්‍රව්‍ය විදිහට ප්‍රධාන වශයෙන්ම ලී කුඩු සහල් නියුඩු සෝයා පිටි ඒ වගේම අලුහුණු මැග්නීසියම් සල්ෆේට් මේ කියන අමුද්‍රව්‍ය ටික අපේ අනුපාත වලින් යොදාගෙන ජලය සමග අවශ්‍ය විදිහට මිශ්‍ර කරලා අපි පදම දැනගන්නේ අතේ අතට ගුලි කරපුවාම කැරි තුනකට වගේ කැඩෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේක වගා මල්ලකට පුරවලා අපි වගා මලු සකස් කරගන්නේ. ඒ වගේ සකස් කරගත් වගා මලු අපි ජීවාණුහරණ යන්ත්‍රය යොදාගෙන ජීවාණුහරණය කරගන්නවා. ඒ වගේම තමයි කාර්යක්ෂමව යන්ත්‍ර වගා මලු පිරවීමත් යන්ත්‍රානුසාරයෙන් මලු තම්බා ගැනීමත් නිසා දැන් වැඩේ වේගවත් වෙලා පහසු වෙලා. මේ මැෂින් එක ලබලා දුන්නාට පස්සේ මම දවසකට වගා මලු 800ක් 850ක් අතර ප්‍රමාණයක් ගහනවා. මමත් එක්ක තව එක්කෙනෙක් වැඩට ඉන්නවා මෙතන. අපි දෙන්නා එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. වගා මලු ගහලා මම බිම්මල් වගාව කරනවට අමතරව මල් නිෂ්පාදනය කරනවට අමතරව වගා මලු බීජ දා මේවා තා ජීවාණුහරණය කරලා බීජ දාලා 15 දෙනෙකුට විතර අලවි කරනවා. අපේම ගෲප් එකේ කට්ටියට වගා මල්ලක් පුස්තුවපු එකක් රුපියල් 35ක් වගේ මිලකට තමයි අලවි කරන්නේ. ඒකෙන් ඒගොල්ලොන්ටත් අර කාලය කරගන්න බැරි අයට අපහසුතා තියෙන අයට ලොකු හයියක් තියෙනවා. ඒ මල් අපේ සංගමයෙන් මිලදී ගන්නවා. මම ඉදිරියට බලාපොරොත්තු වෙනවා තවත් මේක වැඩි දියුණු කරගෙන ගෲප් එකේ සෑම දෙනෙකුටම වගේ වගා මලු දීලා මම මල් නිෂ්පාදනය කරනවට අමතරව අමතර ආදායමක් ලබා ගන්න මට පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හරිත සමාජ ආර්ථික රටාවක් තුළින් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්.